කොහමද මේ දවස්වල ගොඩක් රසනේ ඉන්නේ ඉතින් මම හිතුවා ගෙදර ඉඳලා රසම රස අයිස්ක්‍රීම් ඩෙසර්ට් එකක් හදන හැටි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ විදිහේ ෂෝට් වීඩියෝ අපේ YouTube channel එකේ ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. අයිස්ක්‍රීම් කියන්නේ කොයි කවුරුත් ආස කෑමක් නේ. ඉතින් අපි බලමු මේ අයිස්ක්‍රීම් ඩෙසර්ට් එක හදන්න අවශ්‍ය වෙන ingredients මොනවද කියලා. ඉස්සලා මම අරගෙන තියෙනවා විපින් ක්‍රීම් කන්ඩෙන්ස් මිල් වැනිලා ඔයාලා කැමති නම් කලිනුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම ෆ්ලේවර්ස් තුනක් හදනවද මැංගෝ අවකඩෝ චොක්ලට්. මේ තියෙන්නේ මම මේ අයිස්ක්‍රීම් ඩෙසර්ට් එක ඩෙකරේට් කරගන්න ගත්ත දේවල්. මේ බේස් එකට පාවිච්චි කරන විපින් ක්‍රීම් එකයි මිල්ක් මේඩ් එකයි මම ෆ්‍රිජ් එකේ දාලා තමයි අරගෙන ආවේ. ඉතින් ඉස්සලාම බෝල් එකට මේ විපින් ක්‍රීම් ටික මම දාගන්නවා. දැන් මම මේ විපින් ක්‍රීම් එක බීට් කරගන්නවා විනාඩි 3ක් විතර. දැන් මේ විදිහට පොඩක් ක්‍රීම් ගතියට ආවට පස්සේ මම මේකට කන්ඩෙන්ස් මිල්ක් එක එකතු කරගන්නවා. මේ කන්ඩෙන්ස් මිල්ක් එකතු කරගත්තට පස්සේ මේ දෙකම හොඳ පුළුන් ගතියට එනකන් මම දැන් බීට් කරගන්නයි යන්නේ. මේ අතරමඟදී වැනිලා තේ ඇඳි දෙකකුත් මම මේකට එකතු කරගන්නවා. මේක දැන් මම හොඳට බීට් කරගන්නයි යන්නේ. මේ විදිහට හොඳ සොෆ්ට් ක්‍රීම් ගතියට ආවට පස්සේ මම බීට් කරන එක නතර කරනවා. දැන් මම මගේ බේස් ෆ්ලේවර් එක හදාගෙන ඉවරයි. මම අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් තුනක් හදන නිසා මේ වගේ පොඩි කන්ටේනර්ස් තුනකට මගේ බේස් ෆ්ලේවර් එක දැන් දාගන්නයි යන්නේ. මම දැන් ඊළඟට මේ බේස් ෆ්ලේවර් එකට මේ මැංගෝ එක එකතු කරගන්නවා. මම ඉස්සලාම හදන මේ අඹ ෆ්ලේවර් එකට මේ විදිහේ කපාගත් අඹ කෑල්ලෙන් හොඳ අඹ පියුරි එකක් හදාගන්නයි යන්නේ. මේකට හොඳ ඉදුණු අඹ ගෙඩියක් තමයි ඕන. මේ විදිහට මේ අඹ එකෙන් මම මේ අඹ ෆ්ලේවර් එක සරස ගන්නත් පොඩ්ඩක් අයින් කරගන්නවා. මම දැන් මේ කපාගත් අඹ ගෙඩිය බ්ලෙන්ඩ් කරගන්නයි හදන්නේ. ඔයාලා කැමති නම් මේ වෙලාවේදී කලරින් චුට්ටක් එකතු කරගන්න පුළුවන්. මේකෙන් ලස්සන පාටක් අපිට ලැබෙනවා. දැන් මම මේ මැංගෝ ෆ්ලේවර් එක මගේ බේස් අයිස්ක්‍රීම් එකට එකතු කරගන්න යන්නේ. ඊට පස්සේ මේ විදිහට මේක හොඳට කලවම් කරගන්නවා. මේ වගේ ලස්සන පාටක් එනවා. දැන් මම මගේ මැංගෝ ෆ්ලේවර් එක හදාගෙන ඉවරයි. ඊළඟට අවකඩෝ ෆ්ලේවර් එක තමයි මම හදන්න යන්නේ. මේකත් මම මේ ග්‍රයින්ඩර් එකට දාලා හොඳට පියුරි එකක් වෙන්න බ්ලෙන්ඩ් කරගන්නවා. මේක දැන් මම හොඳ පියුරි එකක් වෙන්න බ්ලෙන්ඩ් කරගන්නයි හදන්නේ. දැන් මම මේක මගේ බේස් ෆ්ලේවර් එකට එකතු කරගන්නවා. මේ විදිහට මේකත් හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට ඔයාලට ගෙදර තියෙන ඕනම පළතුරකින්
මේ විදිහේ රසම රස අයිස්ක්‍රීම් එකක් හදාගන්න පුළුවන්. මේ අවකඩෝ අයිස් එකට මම චොකෝ චිප්ස් ටිකකුත් දාලම මේක ආයෙත් කලවම් කරගන්න. දැන් මම චොක්ලට් ෆ්ලේවර් එක තමයි හදන්න යන්නේ. දැන් මම මේකට චොක්ලට් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. कलवन मेकटा मैं चोको चिप्स टिका दम मगे फ्लेवर्स वर्ग तुम दागे इलाट मेव हट सील वहला मेटिक पे आटा पीतर मम दिन फ्रीजर दाल अरगने मम दिन पे आटकट पास मगे ऐसक्रीम टीक अरगने एटिक दें हरियट से अभी बलम मेवल असल डेकोरेशन करगा कोहमद की अपीसला मैंगो आइसक्रीम के पटंगम हरि अभी दें आइसक्रीम टीका दागा मम दें मेक लसन कर दीट अब कैरी टीका कर देना मैंगो आइस नाम ओके दैन मम चॉकलेट आइसक्रीम एक दागना मेकअप दें मम लसंट सरस දැන් මම චොක්ලට් අයිස්ක්‍රීම් එකත් සරසගෙන ඉවරයි. ඊළඟට ඇවකඩෝ අයිස්ක්‍රීම් එක තමයි මම දාගන්නේ. මම දැන් අවකඩෝ අයිස්ක්‍රීම් එක සරසගෙන ඉවරයි. මේ චොක්ලට් සිරප් එකේ චොක්ලට් අයිස්ක්‍රීම් එකට ටිකක් දාගන්න තමයි මම දැන් යන්නේ. මෙන්න මේ විදිහට තමයි මගේ අයිස්ක්‍රීම් ටික මම සරසගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් ගෙදර තියෙන ඕනම පළතුරු වර්ගයකින් මේ විදිහට අයිස්ක්‍රීම් එකක් හදලා 15 අයත් එක්ක රස බලන්න. ඉතින්
අපි අයිස්ක්‍රීම් කටක් කාලම බලමු නේද? මැංගෝ එකේ රස බලමු. වාව්. ඇත්තටම කඩේ අයිස්ක්‍රීම් වලට වඩා රසයි. අවකාඩෝ එකේ බලමුකෝ අපි. ඒකත් හරිම රසයි. ඇත්තටම රසයි ඒකත්. खाली मम एवोकाडो आइसक्रीम खाला तिब्बे है हरीम रसाई चॉकलेट के तभी रस बल मैं चॉकलेट आइसक्रीम का मारे मरु ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේම අයිස්ක්‍රීම් ඩෙසර්ට් එකක් ඔයාලා ගෙදර තියෙන ඕනම පළතුරකින් හදලා රස බලන්න. ඉතින් කඩේ අයිස්ක්‍රීම් වලට වඩා ගොඩාක් රසයි. ඒ වගේම හිතටත් ගොඩාක් සතුටුයි. ඉතින් ඔයාලා තාමත් අපේ සමියන් සඳෝ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අපිට comment කරන්න, like කරන්න, අපේ videos ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. इतनी मेवा गेम तवत् विनस्वी वीडियो है कि ओयाल बल अभी मेन मेन्ना बाय।